සුබ මධ්‍යහනක් ඔබ ITN දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම ශාරා චන්ද්‍රසේකර අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහර ගැනීම අවසන් 35 දිනකින් නාම යෝජනා විරෝධතා කිහිපයකුත් නැවත බලයට ඒමට නොදෙන පිරිසක් ගැන අගමැතිගේ ප්‍රකාශය ජනතාවේ බඩට ගහන රාජපක්ෂවරුන්ට ආපහු එන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම කියනවා ඇමරිකාවේ විඳිතැබීමකින් හතරක් මරුට පහකට තුවාල මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා නාම යෝජනා බහර ගැනීමේ ඓතිහාසික අවස්ථා අද පෙරවරුවේ සනිටුහන් කෙරුණා. ඒ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් වැඩිම පිරිසක් ඉදිරිපත් වන මැතිවරණයේ ලෙසද මෙය ඉතිහාසගත වෙනවා. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 41 දෙනෙකු අප මුදල් තැන්පත් කර තිබුණා. ඔවුන්ගේ නාම යෝජනා බහර ගැනීම පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා පැය දෙකක කාලයක් තුල සිදු කෙරුණා. පිළිගත් දේශපාලන පක්ෂ 19කින් වෙනත් දේශපාලන පක්ෂ 3කින් ස්වාධීන කණ්ඩායම් සහ ස්වාධීන අපේක්ෂකයන් ලෙසයි ඔවුන් අප මුදල් තැන්පත් කර තිබුණේ. දේශපාලන විචාරකීන් පවසන පරිදි මෙවර ප්‍රධානතම අපේක්ෂකයන් වන එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාද ජාතික ජනබලවේගයේ අපේක්ෂක අනුරු කුමාර දිසානායක මහතා ඇතුළු අපේක්ෂකයන් නාම යෝජනා භාර දීම සිදු කළා. මෙවර නාම යෝජනා භාර දුන් අය අතර මීට පෙර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුද වුණා. පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේ සහ නීතිඥ නාමල් රාජපක්ෂ, සිරිතුංග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර, ASP ලියනගේ යන මහත්වරුන් ඒ අතර වෙනවා. එසේම අධ්‍යක්ෂින් බහුල දේශපාලඥයන්, විවිධ වෘත්තිකයන්, හමුදා නිලධාරීන් ආදී විවිධ ක්ෂේත්‍රවලට අයත් වූවන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටීමද විශේෂත්වයක්. එපමුදල් තැන්පත් කළ අපේක්ෂකයන් 3 දෙනෙකු නාම යෝජනා බාර නොදෙන බව වාර්තා වී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. එසේම පෙරවරු 10:30 වන විට විරෝධතා දෙකක් ලැබී තිබුණා. අපේක්ෂකයන් 8 දෙනෙක් තවමත් නාම යෝජනා පත්‍ර බාර දීලා නැහැ. එයින් අපේක්ෂකයන් 3 දෙනෙක් නාම යෝජනා පත්‍ර බාර දීමට අපේක්ෂා නොකරන බව වාර්තා වෙලා තියෙනවා. අනිත් අපේක්ෂකයෝ 5 දෙනාගෙන් එක් මහත්මෙක් පමණක් මේ අවස්ථාවේ පැමිණලා තියෙනවා. මේ වෙන විට විරෝධතා දෙකක් අප වෙත ලැබී තිබෙනවා. මෙවර නාම යෝජනා භාර දුන් සියලුම අපේක්ෂකයන් සඳහා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ආරම්භ වූයේ පෙරවරු 10:45යි. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු මේ වෙන විට නාම යෝජනා බාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ප්‍රකාශ කර සිටිමි. මැතිවරණ ප්‍රචාරක දැන්වීමක් හෝ වෙනත් ආකාරයක ප්‍රචාරක ඡායාරූපෝ එවැනි චිත්‍ර ඡන්ද සලකුණු දජ පතාක යනාදිය ප්‍රදර්ශනය කළ හැක්කේ රැස්වීමක් පැවැත්වීමට නියමිත දිනයක ඒ ස්ථානය අසලෝ හෝ ඒ ස්ථානයේ හෝ විධිමත් ලෙස අවසරය ලබාගත් නිවේදිත ඡන්ද කාර්යාලවල නිශ්චිත සීමා කිරීම වලට යටත්ව පමණකි. රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු වෙන්ම රාජ්‍ය සංස්ථා මණ්ඩල බැංකු යනාදී ව්‍යවස්ථාපිත ආයතනද පළාත් සභා හා පළාත් පාලන ආයතන ආදී ආයතනවල රාජ්‍ය දේපළ ජනාධිපතිවරණයේදී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා නැතහොත් අගතියටපත් කිරීම සඳහා භාවිතා කිරීම සපුරා තහනම්ය. දේශපාලන අයිතිවාසිකම් අයිම කිසිදු නිලධරයෙකුට ජනාධිපතිවරණයට අදාළව ඡන්දේ දීම ඇර වෙනත් කිසිදු දේශපාලනමය ක්‍රියාවක නිරත විය නොහැක. දේශපාලන අයිතිවාසිකම් මිමි රාජ්‍ය සේවකයන්ට පවා කාර්යාල වේලාව තුළ දේශපාලනමය කටයුතු වල නිරත විය නොහැක. අපේක්ෂකයන් දේශපාලනඥයන් දේශපාලන පක්ෂ අගතියට පත් කිරීම සඳහා අසීමිත පරිදි තමන් සතු ජනමාධ්‍ය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස මෙන්ම කැපිපෙනන අයුරින් තමන්ට සහාය දැක්වීමට ක්‍රියා කරන ලෙස සියලුම ජනමාධ්‍ය ආයතන දැනුම්වත් කරන ලෙස සියලුම අපේක්ෂකයන් වෙතින් හා දේශපාලනඥයන්ගෙන් මෙහිදී ඉල්ලා සිටිනු ලැබේ.
මැතිවරණ කොමිෂන් සභාව පිහිටු වීමෙන් පසුව පවත්වන පළමු ජනාධිපතිවරණය මෙය වීමද විශේෂත්වයක්. කෝටි 1000කට අධික පිරිසක් ජනාධිපතිවරණය සඳහා මෙවර ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටිනවා. මිලියන 1කට ආසන්න පිරිසක් නව ඡන්ද දායකයන් ලෙස ජනාධිපතිවරණය සඳහා සිය ඡන්දය භාවිත කරනු ඇති. ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් 16 වනදායි. ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය නාම යෝජනා බාර දෙද්දී ඔවුන්ට සහාය පළ කරමින් පාක්ෂිකයන් ඇතුළු පිරිස් රාජකීය මැතිවරණ මහලේ කම් කාර්යාලය අවට එක් රොක්ව සිටියේ මේ අයුරින්. අදසිට ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක වැඩසටහන් ආරම්භ වෙනවා. විනය කරකව හා සාමකාමීව මැතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙවන ලෙස සියලු අපේක්ෂකයන්ට දැනුම් දෙන බව පැෆ්‍රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා. ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා කාලය තුල සිද්ධීන් 30කට වැඩි ප්‍රමාණයක් අපිට වාර්තා වෙනවා. නමුත් මේ සිදුවීම් වාර්තා වෙන්නේ රට බලය සහ රාජ්‍ය දේපළ භාවිතා වීමට අදාළව විශේෂයෙන්ම පත්වීම් ලබා දීම පිළිබඳව තමයි නිරන්තරයෙන්ම අපිට පැමිණිලි ලැබෙමින් තිබෙන්නේ. ඒ වගේම විවිධ ද්‍රව්‍ය බෙදා හැරීම පිළිබඳවත් පැමිණිලි රාශියක් අපිට වාර්තා වෙලා තිබෙනවා. මේ අපේක්ෂක නාමෝජනා බාල්දීම අවසන් වූ වහාම තමන්ගේ ප්‍රචාරණ කටයුතු වේගවත්ව සිදු කරන්නට ක්‍රියා කරනවා. අපි අවධාරණය කරනවා මේ මැතිවරණයේ රාජ්‍ය නායකයතෝරන මැතිවරණයේ එහි ගුණාත්මකභාවය උපරිම ආකාරයට රැකෙන ලෙස ප්‍රචාර කටයුතු සිදු කළ යුතුයි. විශේෂයෙන්ම පරිසරයට හානි කරන ආකාරයට ප්‍රචාර කටයුතු සිදු කිරීමෙන් වළකින හැටියට අපි සියලුම දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබ රාජ්‍ය නායකයෙක් ලෙස පත්වෙන්නට සුදුසු බව ඔබේ මැතිවරණ ව්‍යාපාරය තුළ මැතිවරණ ක්‍රියාකාරීත්වය තුළ පෙන්눔 කිරීම ඔබේ වගකීමක් වෙනවා. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා බාර දීමට පෙර සිය පියාණන් වන හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වුවා. හේම ප්‍රේමදාස මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන්ද ජනතා නියෝජිතින් පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. ජනතාවගේ බඩට ගැසූ රාජපක්ෂ වරුන්ට නැවත බලයට එමෙට ඉඩ නොතඹන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම පැවැත්ුණේ කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ. එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව සිටියා. ජනතාව ඡන්ද දෙන්නේ අපේක්ෂකයන්ගේ මූණ බල්ලා විතරක් නෙමෙයි අපේක්ෂකයන්ගේ වාර්තා දිහත් බලලා 2015 පෙට්‍රල් මිල කීයද අද කීයද ඉතින් මම මේ අපේක්ෂයන් අහනවා ඔයගොල්ලෝ හිටපු අවුරුදු 10 දී ඇයි පෙට්‍රල් මිල අඩු කරන්න බැරි වුනේ ඇයි ජනතාවෙන් සූරා කෑවේ අපිට කියන්නේ ඇයි බඩු මිල අඩු කරන්න බැරි වුනේ කියලා මේ මිනිස්සුන්ට දාපෝ ආණ්ඩුවක් දෙන්න ඕනේ ඉතින් ඒගොල්ලෝ කියන අපි රට හරියට ගෙනියන්නේ නැහැ ඉතින් ඒගොල්ලන්ට රට බාර දෙන්න මොනාටද බඩු මිල වැඩි කරලා පඩු අඩු පඩි අඩු කරන්නද බඩට ගහලා 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 ආපහු බඩට ගහන්න යනවා ජනතාවගේ ඕකටද පොහට්ටුව බාට ඡන්ද දෙන්න කියන්නේ අරු 10ක් ඔය ආණ්ඩුව කරාන ඔයගොල්ලෝ කරන්න බැරි නිසානේ දාලා ආවේ අපි ගිහින් බාරගත්තේ ජනතාවේ බඩට ගහන රාජපක්ෂ වරුන්ට ආපහු එන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම කියනවා ඒකීය ශ්‍රී ලංකාව ආරක්ෂා කරන්නට නම් ජාතීන් අතර ආගම් අතර මිත්‍රශීලීත්වයේ තිබෙන්නට ඕන ඒ සංහිඳියාව තිබෙන්නට ඕන ජාති ભેදේ අවුස්සලා ආගම් ભેදේ අවුස්සලා අනෙකුත් ආගමික සිද්ධාස්ථාන විනාශ කරපු ඇත්තොන්ට රටක් එක්සේසක් කරන්නට බෑ ඒ අයට පුළුවන් ඒ අයගේ සුපුරුදු කාර්යය කරන්න ඒ තමයි තමන්ට රජ වීම උදෙසා රට තුල ගිනි කන්දක් නිර්මාණය වුණත් කමක් නැහැ තමන්ගේ පවුල
රජ පවුල රැකෙනවා නම් ජාති භේදය ආගම් භේදය නිර්මාණය වෙලා රටේ ඒකීය භාවය එක්සත් භාවය පළුදු වෙලා රට කෑලි කෑලි වලට කැඩුනත් කමක් නැහැ තමන්ගේ පවුල රජ වෙනවා නම් නොවැම්බර් 16 වෙනිදා මේ රටේ ජනතාව අති විශිෂ්ට ජනවරමකින් මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා තෝරනකොට මම ඔබලට වගකීමෙන් ප්‍රකාශ කරනවා පෞල්වාදී දේශපාලනය අපි අපේ මාතෘභූමියෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ඉවත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ජනාධිපතිවරණයක් පැවැත්වීමට සූදානම් වන මේ අවස්ථාවේ වැඩවර්ජන වලින් වැළකී සේවක ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නා ලෙස මැතිවරණ කොමිසම දුම්රිය සේවය ඇතුළු වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටිනවා රාජ්‍ය සේවයේ වැඩවර්ජන හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවල බිඳ වැටීම් සහ ජනාධිපතිවරණයේ කෙරෙහි සිදුවන බාධා වළක්වා ගැනීම සඳහා එම පියවර වැදගත් බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරන්නේ මේ අතර අද දිනේද දුම්රිය රැසක් දහවණය කරන බවයි ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේ සඳහා නාම යෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් කිරීමෙන් පසු රාජ්‍ය සේවාවේ විවිධ වෘත්තීය සමිති සිය අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා වැඩවර්ජන මාලාවක් ක්‍රියාත්මක කර තිබෙනවා තවත් වැඩවර්ජන කිහිපයක් නාම යෝජනා දැන්වීමේ පෙර සිටම ආරම්භ වී තිබූ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ චන්ද විමසීම සඳහා අත්‍යවශ්‍ය සේවාවක් වන තැපැල් සේවයේද වැඩවර්ජනයකට සූදානමක් පවතින බව නිරීක්ෂණය වී ඇතැයි කොමිෂන් සභාව කියා සිටිනවා රාජ්‍ය සේවකයන් සිරුද නායකව සිය කාර්ය නිරු කිරීමට යොමුණු වුනොත් ජනතාවගේ ඡන්දායිතිය ප්‍රකාශයට පත් කරන ජාතික මහා මැතිවරණයක් නිසිරස පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි මහින්ද දේශප්‍රිය මහතා පෙන්වා දෙන්නේ දැනට වැඩවර්ජනවල නියැලී සිටින රාජ්‍ය සේවකයන්ගෙන් සාකච්ඡා මාර්ගයෙන් සිය ගැටළු निराකරණය කරගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටිනවා මේ අතර සේවකයන් පිරිසක් වැඩවර්ජනයක නිරත වුද අද දිනේද දුම්රිය දහවණිය සිදු කෙරුණු බව අප වාර්තාකරුවන් පවසනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සෑම දිනාටම එක්සේ නීතිය ක්‍රියාත්මක වන යුගයක් බිහි කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා අපි තවදුරටත් විනිවිද භාවය තවදුරටත් විවෘත භාවය ක්‍රියාත්මක කරලා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ ගමන අපි ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා මේ රටේ විවිධ පුද්ගලයන් විවිධ තනතුරු හෙබුවත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව අපි සීලු දෙනාටම එක හා සමාන අයිතීන් තිබෙන්නට ඕන උස් පහත් ભેදයකින් තොරව තරාතිරම් ભેදයකින් තොරව සෑම දෙනාට එකසේ නීතිය ක්‍රියාත්මක වන්නට ඕන අපේ රට සුපිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට මුළු ලෝකයේම පිළිගන්න තැනට අපි අපේ අනපනත් සකස් කරන්නට ඕන නිර්මාණය කරන්නට ඕන. ඔබත් අපත් අත්වැල් බැඳගෙන අලුත් ගමනක් යමු. මේ අලුත් ගමන පුද්ගලයෙක් රජ කරන්නටවත් පවුලක් පවුල් සංස්ථාවක් රජ කරන්නටවත් පුද්ගලය වටා පවුල වටා සිටින ගජමිතුරන් රජ කරවන්නටත් නොව අපේ ඒකායන අරමුණ මේ රටේ සමස්ත පොදු ජනයාට ජීවත්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී උපරිම නිදහස තිබෙන ශිෂ්ට සම්පන්න රටක් තුල ජාති ભેදය ආගම් ભેදය සහ මුලින්ම තුරන් කරපු රටක් හැටියට අපේ දැවැන්ත ශක්තිය එකතු කරමින් අභිමානවත් මාතෘභූමියක් නිර්මාණය කරමුයි කියන යෝජනාව ජාතික නීතිඥ සමුළුව ඊයේ කොළඹ ශැංග්‍රිලා හෝටලයේදී පැවැත්තුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති දොර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රටපුරා නීතිඥ ප්‍රජාව නියෝජනය කරමින් 1500කට වැඩි පිරිසක් මෙම සමුළුවට එක්ව සිටියා. ජාතික නීතිඥ සමුළුවේ කැඳවුම්කරු නීතිඥ උපුල් ජයසූරිය මහතා මෙම සමුළුව සංවිධානය කර තිබුණා. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ස්ථානවලදී අදහස් පළවුණා. එම අදහස් කිහිපයක් දැන්. අපි සියලුම ප්‍රගතිශීලී බලවේගවලට ආරාධනා කරනවා මේ රටේ වෙනසක් ඇති කරන්න. තරුණ නායකයෙක් මේ රට වෙනස් කරන්න පුළුවන්. මේ රටේ සියලු දෙනා එකතු කරන්න පුළුවන්. මේ රටේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න පුළුවන්. ශක්තිමත් නායකයෙකුට ඡන්දය දෙන්න අපි හැමෝටම ආරාධනා කරනවා. ඒගොල්ලන්ට ඒ තීන්දුව ගන්න පුළුවන්. මේ ඡන්දය අපි දිනනවා. ඒ ජයග්‍රාහී වැඩසටහනට සියලු දෙනාම උපරිමේ පෑ 24 මා අද සිට නොවැම්බර් 16 වෙනකන් කැප වෙන්නේ. අපි මේ දේශපාලනය කරන්නේ මහා ජනයාගේ දීපල නාස්ති කිරීමේ දේශපාලනයක් වෙනුවෙන් නෙවෙයි. මහා ජනයාට හොඳ ජීවිතයක් ලබා දීමේ අරමුණින් අපි දේශපාලනය කරනවා. අපි නාස්ති නතර කරන්නේ. නාස්ති විතරක් නෙමෙයි.
जनाधिपति हिटपु जनाधिपति මේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න ජනතාවගේ විශාල වැය සීරසයක් යනවා විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙනවා මේ රට හදන්න පටන් ගන්නවා මුදුනේ පිරිසුදු කරන්න අපිට මේ මුදුනේ ඵලය දෙන්න සහතික වශයෙන් අපි මුදුන පිරිසුදු කරනවා අපි දන්නවා හැබැයි ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ කල්ලිම බය වෙච්ච විදිය කොටින්ම කියනවා නම් චමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පවා ගිහිල්ලා නාම යෝජනා දැනට පත් වුණා. ඉතින් කවුද දැන් බය වෙලා තියෙන්නේ? ඉතින් මේකේ සිද්ධ වෙන සිද්ධාන්තය තමයි 2015 මහින්ද රාජපක්ෂ පරාජය වුණා. 2019 ගෝඨාභය රාජපක්ෂ චමල් රාජපක්ෂත් රාජපක්ෂ පරම්පරාවේ ඡන්දය ඉල්ලන්න ඉන්නේ සියලු දෙනාමත් පරාජයට පත් වෙනවා කියන කාර්යය තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද සාමාන්‍ය මිනිස්සු ඒ කාලේ කියන්නේ UMP JR ගේ හැඟ පුරාම තියෙන මොලේ කියලා. JR ගේ මයිලක් ඇල්ලුවත් අහුවෙන්නේ මොලේ. හැබැයි සජිත් ප්‍රේමදාසගේ සර්වාංගෙම අත ගෑවත් හමු වෙන්නේ නැත්තේ මේක. ඒකයි එදා ඉස්සත් ජාතික පක්ෂයයි අද ඒකයි අතර තියෙන වෙනස. ජනාධිපතිවරයා අපේක්ෂකව ගැන සංවාදයක් තිබුණා. ඒ සංවාදෙට කවුද ආවේ? තමුන්ස වැඩවල සංවාද සියලු දෙනාට ආරාධනා කළා ජනාධිපති අපේක්ෂක වෙන්න මේ සංවාදේ බලන්න විවාදේ බලන්න කියලා. මහේෂ් ආවා, අනුර ආවා, සජිත් ආවා. කවුද ආවේ? ඉතියාගේ නම ගෝඨාභය. යා බයද වගේම. එයාට උත්තර නැහැ අම්මේ තාත්තේ. මාධ්‍යවේදී ඇවිල්ලා ඇහුවොත් උත්තර නැහැ. ඉතින් අම්මේ තාත්තේ මේ විදිහට ජනතාව නිර්මිත වෙලා ජනතාව දැනුවත් වෙලා දේශපාලඥයන්ගෙන් පෙරලා ප්‍රශ්න අහන්න පුළුවොත් අපිට රට හදන්න පුළුවන්. රාජකීය මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහාය දක්වන පිරිසක් කලබලකාරී ලෙස හැසිරෙමින් සිටින බව එහි සිටින අප වාර්තාකරුවන් පවසනවා. කොමිෂන් සභාව තුළට ඇතුළු වීමට අවසර නොදීම මෙම තත්වයට හේතුව බවයි ඔවුන් සඳහන් කළේ. ඇතම් සංවිධාන වැඩ වර්ජන සිදු කරන්නේ පඩි වැඩි කර ගැනීමට නොව වෙනත් දීමනා ඉල්ලමින් බව අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා පවසනවා. ඇල්පිටියේ ප්‍රාදේශීය සභා මැතිවරණයේ ඉලක්ක කරගෙනමින් පැවති ජන හමුවක් අමතමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ. ඇල්පිටියේ ප්‍රදේශයේ පැවති ජන හමුවේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළා. වරායක් හැදුවා නැවෙන්නේ නැහැ. ඊළඟට සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා. ඒක මේ අපේ අමාත්‍යංශය අරද දෙන්නේ. පාළු ගඳයි. ලයිට් බිල විතරක් මාසෙකට ලක්ෂ 17යි. එක සම්මන්ත්‍රණයයි කියලා දෙන්නේ මුළු ඉතිහාසෙට. ඒකට මේවා තමයි මේ ණයබරට හේතු වෙලා තියෙන්නේ. ඊළඟට මල්ලි ගෝඨාභය මහත්තයයි දාලා ගුවන් සමාගම හැදුවා. ත්‍රී වීල් ගන්නවා වගේ ගුවන් යානා ගත්තා. මොකද වෙලා තියෙන්නේ? අද මේ ගුවන් සමාගම අපේ රටට මහ බරක්. ගුවන් සමාගමෙන් නටන්න තියෙන හැම නැටිල්ලම නැටුවා. මේ ගුවන් සේවා නිසා උපතමුන්නාංශලා අපි ඔක්කොම රුපියල් 12500ක ණයකාරී. මේකයි තත්ත්වය. ඉතින් ඒකට ගෙවන්න වෙලා තියෙනවා. එතකොට ආණ්ඩුවට සිද්ධ වුණා බදු වැඩි කරා. එතකොට මෙන්න මෙයා කියන්නේ අපේ හාමුදුරුවනේ අනේ අප්පෝ බදු බිඳ වැඩි කියලා. එතුමා දැන් කියනවා කොහොම ආණ්ඩුව ගත්ත ණය කියලා. මම එතුමට කියනවා මේ අපි ගත්ත ණය වලින් 75%ක්ම ගියේ තමුන්නාංශගේ නාස්තිකාර සංවර්ධනයට ගත්ත ණයකම. වත්මන් රජයේ යටතේ අධිකරණය ඉතා ස්වාධීනව කටයුතු කරන බව විපක්ෂ දේශපාලඥයන්ම ප්‍රකාශ කිරීම සතුටට කරුණක් බව ඇමතිනි තලතා අතුකොරළ මහත්මිය පවසනවා. කාලයකට ඉස්සෙල්ලා අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරපු මේ රටේ හිටපු ජනාධිපතිවරයා කියනවා අද අධිකරණය ස්වාධීනයි කියලා. එතුමගේ කටින් පිටවෙච්ච එක ගැන තමයි මට තියෙන සන්තෝෂය. මොකද මීට ඉස්සෙල්ලා 2015ට ඉස්සෙල්ලා මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය තියා අග්‍රවීෂකාරවරයෙක්ටවත් නිදහසේ වැඩ කරන්න බැරි වාතාවරණයක්. ඉතින් අද ඒ ගැන එයා එහෙම සන්තෝෂ වෙනවා නම් රටේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු නොයෙකුත් විදියට අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු මොනතරම් සන්තෝෂ වෙනවද කියන එක කියන දෙයක්. විශේෂයෙන්ම රාජපක්ෂ කෙනෙක් නැත්නම් රාජපක්ෂ කෙනෙක් වෙන පක්ෂයක් ඒක. ඉතින් අපේ පක්ෂය එහෙම නෙමෙයි. අපේ පක්ෂයේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලින්ල පටන් අරගෙන අද ඇවිල්ලා තියෙනවා මේ රටේ බිහි වෙන ලාබාලතම ජනාධිපතිවරයා බිහි කරන තරඟය දක්වාම අපේ පක්ෂය ඇවිල්ලා තියෙනවා. ඇමරිකන් ගැති වෙලා තියෙන්නේ ඇමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබිච්ච කෙනෙක්. ඒක තමයි කල්පනා කරන්න ඕනේ රටේ මිනිස්සුන්ට අපි කියන්නේ. මේක හොඳට ඔළුවෙන් කල්පනා කරලා බලලා ගන්න ඕනේ තීන්දුව තීරණයක්. අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරනවා. ඒක දෙකක් නෑ. මම අභියෝග කරනවා පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමාට මහින්ද රාජපක්ෂ ඊටපු ජනාධිපතිතුමා නැතුව කොහේ හරි තනියම යන්න කියලා වේදිකාවකට විවාදයකට නෙමෙයි ඕනේ තැනකට පුළුවන් නම් එන්න කියලා.
තලතා අතුකොරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රත්නපුර දිස්ත්‍රික් ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. පාර්ලිමේන්තු මන්ත්‍රී AA විජේතුංග මහතා සහ පාක්ෂිකයන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වැඩිම නිවුන් ප්‍රජාවක් එකම ස්ථානයකදී හමු වෙමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිවුන් සංවිධානය සූදානම් වනවා. ඒ සඳහා මෙම සංවිධානයේ සමාජිකත්වයේ පරිණැමීමේ සහ කුසලතා අධීක්ෂණය කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. යුදකිනි දිවාලම ලොවට මනුෂ්‍යත්වයේ වපුරම යන්න තේමා කරගනිමින් මෙම නිවුන් හමුව පැවැත්වෙනවා. 2020 වසරේ ජනවාරි 20 වනදා මෙම ලෝක වාර්තාව තැබීමට ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ බලාපොරොත්තු වන අතර දිවෙන පුරා විසිරී සිටින නිවුන් ප්‍රජාව ඊට එක් කර ගැනීම එම සංවිධානයේ බලාපොරොත්තුවයි. රොටරි ජාත්‍යන්තර පාසලේදී පැවතුණු නව සමාජිකයන් එක්කර ගැනීමේ වැඩසටහනේදී විවිධ දක්ෂතා ඇති නියුන් සමාජිකයන් විශාල පිරිසක් එම සංවිධානය සමග අත්වැල් බැඳගත්තා. දක්ෂතා සපිරි නියුන් ප්‍රජාවක් සමග ශ්‍රී ලංකා නාමය ලෝකයට රැගෙන යාම ශ්‍රී ලංකා නියුන් සංවිධානය අරමුණයි. මේ සංවිධානය තුළ 28000ක් පමණ නියුන් සමාජිකත්වය දරනවා. අප මේ වන විට ජාතික තලය දක්වා දෙවන්ත වැඩසටහන් ගණනාවක් කරගෙන ඇවිත් තිබෙනවා. අප 2020 ජනවාරි 20 වෙනිදා ජාත්‍යන්තර තලයට යන්න අති දෙවන්ත වැඩසටහනක් පෙළගස්වලා තිබෙනවා. ඒ තමයි ලෝකයේ වැඩිම නියුන් සංඛ්‍යාවත් සහභාගී වුණ උළෙල පවත්වා ගීනස් ලෝක වාර්තාවත් තබන්න. ඒ නිසා මා බොහොම දයාබරත්වයෙන් ලිංගතුකමින් යුතුව ආරාධනා කර සිටිනවා. තවත් ඉන්නව නම් අප සමග සමාජිකත්වයේ නොලබා සිටින නියුන් මේ දෙවන්ත මෙහෙවර ඉෂ්ට සිද්ධ කරන්න අපිත් සමග අත්වැල් බැඳගන්න. ශ්‍රී ලංකා නියුන් සංවිධානය 124D වලව්වත්ත පළවෙනි පටුමග අබේරත්න මාවත බොරලැස්ගමුව. ඒ වගේම දුරකථන අංක දෙකක් සඳහන් කරන්න 077 415 82 82, ඒ වගේම 077 851 282. ඒ සමගින් දිවා පුවත් අවසන්. පසු 1:55 සිට අපගේ පෑන් පෑපුවත් විකාශයේ බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk